ඔයාට තිබුණේ ආයසරයක් විභාගය කරන්න. ඔයාට තිබුණනේ එයාගෙන් සමාව ගන්න. ඇයට තිබුණේ ඒ තීරණේ ගන්න. එයාලට තිබුණනේ බෙහෙත් ටිකක් ගන්න. ඔය විදිහේ අදහස් අපි කොහොමද ඉංග්‍රීසි වලින් කතා කරන්නේ? යම් දෙයක් කළ යුතුව තිබුණා හැබැයි කළේ නැහැ. කරන්න තිබුණේ යම් දෙයක් හැබැයි කළේ නැහැ. එතකොට අතීතයේ යමක් කරන්න තිබුණේ හැබැයි ඒක කරේ නැහැ. ඒ පිළිබඳව අපි අපේ අදහස් ඉංග්‍රීසි වලින් කතා කරන්න අපි භාවිතා කරනවා should have කියන වචන දෙක. should have කියන වචනේත් එක්ක භාවිතා කරන ක්‍රියාපදයේ past participle වෙන්න ඕනේ. මම මොකක්ද ඒ කියලා ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. ඔයාලට කියන්න ඕනේ ඔයාට තිබුණනේ විභාගයේ අයසරයක් කරන්න. ඔයාට තිබුණා විභාගයේ කරන්න. නැත්නම් ඔයා විභාගයේ අයසරයක් කළ යුතුව තිබුණා. ඔයානම් you should have යමක් කරනවට අපි කියනවා do කියලා. ඒක ක්‍රියාපදයක් විදිහට ගත්තාම ඒකේ කොටස් පහක් තියෙනවා. do, does, did, done, doing. do, does, did, done, doing. do, does, did, done, doing. මෙන්න මේ done කියන කොටස, ඒ කියන්නේ ක්‍රියාපදයේ හතරවෙනි කොටස තමයි done. අන්න එයාට තමයි past participle form එක කියලා කියන්නේ. දැන් අපිට කියන්න ඕනේ ඔයාට තිබුණා විභාගයේ අයසරයක් කරන්න. you should have done the exam again. 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 ඔයාට තිබුණා අයසරයක් විභාගය කරන්න. හැබැයි ඔයා කියන කෙනා ඉදේ කරේ නැහැ. එතකොට තමයි මම කියන්නේ ඔයා හම්බුනාම ඔයාට ආයසරයක් විභාගය කරන්න තිබුණා. you should have done the exam well. තාමත් ඔයාට ප්‍රායෝගිකව ඉංග්‍රීසි භාෂාව කතා කරන්න බැරිද? සමහර වෙලාවට ඔයා ඉංග්‍රීසි කතා කරද්දී ඔයාගේ අදහස් ටික නිවැරදිව ලස්සනට ගොනු කරලා කෙනෙකුට කියන්න අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඔයාට මේකට හොඳ විසඳුමක් ගන්න පුළුවන්. මේ මාසේ 15 වෙනිදා පටන් ගන්න මගේ අලුත්ම ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ධ වීම තුලින් ඔයාට පොඩි පොඩි ඉංග්‍රීසි වචන ලියන්න කියවන්න සාමාන්‍ය දැනුමක් තියෙනවා නම් මගේ මේ අලුත්ම ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ධ වෙලා ඉංග්‍රීසි කතා කරන කොටස් ටික මුල ඉඳලා ලස්සනට ප්‍රායෝගිකව පුහුණු වීම කරන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේම මේ පාඨමාලාව පටන් ගන්නෙ මේ මාසේ 15 වෙනිදා බදාදා රාත්‍රී 7:30ට. මේක සඳුදා බදාදා සිකුරාදා යන දවස් තුනේම රෑ 7:00 ඉඳලා 9:00 වෙනකම් පැවැත්වෙනවා. ඒ විදිහට මාස දෙකක් පැවැත්වෙනවා. මාස දෙකටම ආය කිරීම වෙන්නේ රුපියල් 4500යි. ඉතින් වර්තමානයේ හැටියට ඒක ඉතාමත් සුළු මුදලක්. ඉතින් මේ සඳහා කිසිම වයස් භේදයකින් තොරව බොහෝ වෙලාවට අවුරුදු 10 ඉඳලා අවුරුදු 70 80 විතර වෙනකම් ඕනම කෙනෙකුට සම්බන්ධ වෙලා ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න පුළුවන්. ඕනම ශාස්ත්‍රයක රැකියාවක් කරන කෙනෙක් ඕනම ශාස්ත්‍රයක අධ්‍යාපනයේ නිරත වෙන කෙනෙකුට ඒත් එක්කම ඔයා විදේශගත වෙලා රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ඕනම ආංශයක රැකියාවක් බලාපොරොත්තු වෙන හෝ රැකියාවක් දැනටමත් කරන හෝ අධ්‍යාපනය කරන ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. කිසිම වයස් භේදයක් නැහැ. ඒත් එක්කම මේකෙදි මගේ දේශනයක් අහගෙන ඉන්න නෙමෙයි තියෙන්නේ. මම උගන්වන දේවල් මාත් එක්ක සහ සහභාගී වෙන අනිත් අයත් එක්ක ප්‍රායෝගිකව කතා කරන්න පුහුණු වෙන්නයි තියෙන්නේ. එක් එක් දවසට පුහුණු වීම වලට අදාළ වෙනම නිබන්ධනයක් මම ඔයාට දෙනවා. ඒ නිබන්ධනයේ තියෙන දේවල් තමයි ප්‍රායෝගිකව ඔයා ක්ලාස් එකේදී කතා කරන්න පුහුණු වීම කරන්නේ. ඉතින් මේ නිසා ඔයාට කිසිම ගැටලුවක් නැතුව ඕනම කෙනෙක් එක්ක ප්‍රායෝගිකව ෆේස් ටු ෆේස් කතා කරන්න හැකියාව ලබා ගන්න පුළුවන්. යම් කිසි දවසක ඔයාට පන්තියට සම්බන්ධ වෙන්න බැරි වුණොත් ඒ දවසට අදාළ වීඩියෝ රෙකෝඩින් එක අනිවාර්යයෙන්ම හැම දවසකම මම ලබා දෙනවා. ඒ නිසා ඔයාට ඔයාගේ කාර්යබහුලත්වයත් එක්ක යම් කිසි දවසක පන්තියට සම්බන්ධ වෙන්න බැරි වුණා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මේ සඳහා ඔයාට උනන්දුවක් තියෙනවා නම් මේ පාඨමාලාවට සම්බන්ධලා ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍යයි කියලා ඔයාට උනන්දුවක් තියෙනවා නම් මේ ස්ක්‍රීන් එකේ තියෙන මගේ නම්බර් එකට මට ඔයාගේ නම සඳහන් කරලා මේ මාසේ 15 වෙනිදා පන්තියට සම්බන්ධ වෙන්න අවශ්‍යයි කියලා WhatsApp message එකක් එවන්න. ඊට පස්සේ ඒ පිළිබඳව සියලුම විස්තර මම ඔයාලට ලබා දෙනවා. ඔයාට 15 වෙනිදා ඉඳලා පන්තියට සම්බන්ධ වෙලා ප්‍රායෝගිකව ඉංග්‍රීසි කතා කරන්න පුහුණු වීම කරන්න පුළුවන්.
ඔයාට තිබුණේ රස්සාවෙන් ඉල්ලාස් වෙන්න. Why are you working there still? ඇයි තාම ඔයා එහෙ වැඩ කරන්නේ? ඔයාට තිබුණේ රස්සාවෙන් ඉල්ලාස් වෙන්න. Okay? අපි හිතමු එහෙම ඔයාට කියන්න අවස්ථාවක් ආවා කියලා. ඔයාට තිබුණා රස්සාවෙන් ඉල්ලාස් වෙන්න. You should have resigned from your job. You should have resigned from your job. ඔයාට තිබුණා රස්සාවෙන් ඉල්ලාස් වෙන්න. සමහර රස්සාව කරන තැන එයාගේ ප්‍රධානියාගෙන් නැත්නම් ඒ සම්බන්ධ වෙන දේශපාලඥයන්ගෙන් බලපෑම් ආවා. නීති විරෝධී දේවල් වලට අනුමැතිය දෙන්න එක එක දේවල් කරන්න කියලා. ඉතින් ඔයාගේ යාළුවා අය ගැන ආරංචි නම් ඔයාට කියන ඔයාට තිබුණා රස්සාවෙන් ඉල්ලාස් වෙන්න. You should have resigned from the job. හැබැයි ඔයා රස්සාවෙන් ඉල්ලාස් වෙලා නැහැ. මේ දේවල් දරාගෙන කට කාගෙන රස්සාවේ එහෙමම කරගෙන ඉන්නවා. මොකද තව රස්සාවක් හොයා ගන්න අමාරු වෙයි කියලා ඔයා හිතනවා. ඒ නිසා මේ පීඩනය දරාගෙන ඔයා වැඩ කරනවා. හැබැයි ඔයාගේ යාළුවා ඔයාට කියනවා You should have resigned from your job. ඔයාට තිබුණා ඔයාගේ රස්සාවෙන් ඉල්ලාස් වෙන්න. ඔයාට තිබුණානේ මස් ටිකක් උයන්ද. ඔයාට තිබුණානේ මස් ටිකක් උයන්ද. සමහර විට ඔයා උදේ ඔෆිස් එකට යද්දී වයිෆ්ට කියලා එනවා හවසට මේ මස් ටිකක් සූදානම් කරලා තියන්න කියලා. හැබැයි වයිෆ් ගෙදර කාර්ය බහුලයි, දරුවන්ගේ වැඩ, ඒ ගෙදර උදේ වැඩ කටයුතු එක ටිකක් කාර්ය බහුලයි. එයාට ඒක අමතක වෙනවා. ඔයා ගෙදර ඇවිල්ලා කියනවා ඔයාට තිබුණානේ මස් ටිකක් උයන්ද. හැබැයි උයලා නැහැ එයා. එහෙම කරන්න තමයි තිබුණේ, හැබැයි එහෙම කරේ නැහැ. ඒකට හේතු තිබුණා. You should have cooked some meat. You should have cooked some meat. ඔයාට තිබුණා මස් ටිකක් උයන්ද, හැබැයි මස් ටිකක් උයලා නැහැ. ඒකයි අවස්ථාව. You should have cooked some meat. You should have cooked some meat. ඔයාට තිබුණා මස් ටිකක් උයන්ද. ඔයාට තිබුණා එයාට පොරොන්දු වෙන්න. You should have promised him. You should have promised him. ඔයාට තිබුණේ ඔහුගෙන් සමාව ගන්න. You should have apologized to him. You should have apologized to him. ඔයාට තිබුණේ ඔහුගෙන් සමාව ගන්න. ඇයට තිබුණේ ඔහුගෙන් සමාව ගන්න. එතකොට she should have තමයි. She should has එහෙම කරන්නේ නැහැ. Should වලින් පස්සේ ඒ වචනේ have විදිහට භාවිතා කරනවා මිස has විදිහට භාවිතා කරන්නේ නැහැ. ඒ වාක්‍ය මුලට I, you, we, they, she, it, amal, nimal, father, brother, sister ඔය කවුරු ආවත් should have විදිහම තමයි ගන්න. එනම් ඇයට තිබුණා ඔහුගෙන් සමාව ගන්න. She should have apologized to him. She should have apologized to him. ඇයට තිබුණේ ඇගේ පුතාට අවවාද කරන්න. හැබැයි ඇය ඇගේ පුතාට අවවාද කරේ නැහැ. ඒ නිසා ඔයා කියනවා එයාට තිබුණේ එයාගේ පුතාට අවවාද කරන්න. She should have advised her son. She should have advised her son. She should have advised her son. අපිට තිබුණේ මැච් එක කල් දාන්න. See it rain බලන්නකො වැස්සනේ. අපිට තිබුණේ මැච් එක කල් දාන්න. හැබැයි කල් දැම්මේ නැහැ. ඒ නිසා වැස්සට අහුණා. වැස්සෙම තමයි මැච් එක ප්ලේ කරේ. රැට නැත්තම් තරගයේ අතරමැදදී නවත් ගන්න උනා. Okay, then you can say we should have postponed the match. We should have postponed the match. අපිට තිබුණේ මැච් එක කල් දාන්න, postpone කරන්න. තාත්තට තිබුණේ ෆ්‍රයිඩ් රයිස් එකක් ගේන්නනේ කියලා වා කියනවා තාත්තට. Father should have brought a packet of fried rice. Father should have brought a packet of fried rice. තාත්තට තිබුණේ ෆ්‍රයිඩ් රයිස් එකක් ගේන්න. හැබැයි තාත්තට ඒක ගේන්න බැරි වෙලා. ඉතින් වාගේ දරා බොමු කියන තාත්තේ වාට තිබුණේ fried rice එකක් ගේන්නනේ. Father you should have brought a packet of fried rice. වාට බෙහෙත් ටිකක් ගන්නනේ තිබුණේ. You should have take took
ටේකන් අන්න ඒ ටේකන් තමයි පාස් පාර්ටිසිපල් නැතුව ටේක් එක භාවිතා කරලා හරියන්නේ නැහැ you should have taken some medicine you should have taken some medicine you should have taken some medicine ඔයාට තිබුණේ ඔයාගේ ওই පරණ කාර් එක විකුණන්නනේ ඒ වුණාට එයා එයාගේ පරණ කාර් එකට කැමති ඒක තියාගෙන ඉන්නවා you should have sold your old car sold sold කියන්නේ sell කියන ක්‍රියාපදේ past participle form එක එතකොට ක්‍රියාපදේ past participle form එක පිළිබඳව පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ මේ pattern එක කතා කරද්දී you should have sold your old car you should have sold your old car පාඩතිගුණේ වාගේ පරණ කාර් එක විකුණන්න right okay then I explained a lot of sentences lot of ideas using should have and the past participle form of the verb kriya pade past participle form ekak ekka tamai should have bhavita karanne right okay then if there is any problem with you regarding these lessons you can get me a call right so that's enough for the day let's meet with another useful and very practical video like this so goodbye and take care